ladies. ඔන්න ආලා දැවිල්ල ඉන්නවා මගේ රූම් එකට. ඉතින් මම ආලව ආදරෙන් පිළිගන්නවා. මම ගයත්‍රි දිසානායක. ඔයා ගයත්‍රි දිසානායක කියනවට වඩා පාර්දිගේ මිෂෙල් එහෙමත් නැත්නම් බබියා කිව්වම තමයි මාව දන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු මගේ රූම් එකේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න ඔයාලා මගේ රූම් 2 එක බලන්න කලින් මතක් කරලා අපි Hello Ladies YouTube channel එක subscribe කරන්න. ඒ වගේම යකින් comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඉස්සෙල්ලාම යමු මගේ dressing table එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මෙතන මගේ තියෙනවා jewelries තියෙනවා. හැබැයි මෙතන ෂුට්ටයි තියෙන්නේ මේ මම සාමාන්‍ය ෂූටින් යනකොට මේව අරන් යන හින්දා පාවිච්චි කරලා ගෙනත් දාපු ෂුට්ට තමයි තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම තියෙන මගේ bag වල. මේකට මම ගොඩක් කැමති මම මේක ළඟදී ගත්තේ මේ සෙට් එකක්ම ඊළඟට මෙතන තියෙනවා මගේ මම ආසම perfume එක ඊළඟට මේක perfume එකක් මේක මට gift එකක් හම්බෙච්ච එකක් මගේ ගිය අවුරුද්දේ birthday එකට ඊළඟට මෙතන තියෙනවා මගේ lenses ආයි මෙතන තියෙන මගේ nail polish මම වැඩිපුරම ආසයි red color එකට. ඊළඟට මේ තියෙන්නේ මගේ මේ ලියා supplement එක. ඊළඟට තියෙනවා මෙතන මේ මගේ makeup brushes තියෙනවා. මෙතන මගේ tail comb එකයි comb ටිකක් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ මේ මගේ මේ crunchies තියෙනවා hair bands ටිකක් තියෙනවා. මම සාමාන්‍යයෙන් ආසයි මේ crunchies use කරන්න. Hair bands උත් මම සාමාන්‍යයෙන් ටිකක් දානවා හැම වෙලෙම දාන්නේ නැහැ. සමහර වෙලාවට මම hair bands උත් use කරනවා. ඊළඟට අපි බලමු මේ මෙතන මේක මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙන්නේ මේ මම ෂූටින් යනකොට අරන් යන මේ ස්පොන්ජ් මිරර් එකක් ඒ වගේ ඒවා තියෙන්නේ මොකද මේ මම සාමාන්‍යයෙන් වෙනම යූස් කරන මම කැමති නෑ අර මේකප් ආටිස්ට් ගාව තියෙන ඒවා පාවිච්චි කරන්න මම කැමති නැහැ ඊළඟට තියෙනවා මේ පවුච් වල ෂූටින් ගෙනියද්දී ගෙනියන දේවල් තමයි මේකේ තියෙන්නේ මේකේ තව තියෙනවා ජුවලරිස් තියෙනවා ආයේ මේකේ ජුවලරිස් තමයි තියෙන්නේ අපි දැන් බලමු මේකේ මොකද්ද තියෙන්නේ කියලා. මේකේ තියෙනවා මම මේ ඇක් කරන්න ආපු මුල් කාලේ ඉඳලම මම පත්තරවල ගිය ආටිකල්, කව පේජස් ඔක්කොම මේකේ තියෙනවා. ඒ වුණාට මේ මෙතන ඔක්කොම නැහැ. 180ක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අනිත් ඒවා මිස් වෙච්චා. ඉතින් ඉතුරු ඔක්කොම මේකේ තියෙනවා. මම එකතු කරලා ආසාවෙන් තියාගෙන ඉන්නවා ඉතින්. මේකේ මගේ තව අයන් එකක් තියෙනවා. ආයේ තියෙන අයන් එකක් තියෙනවා මේ මගේ පැජන්ට් එක වින් කරපුවාම හම්බෙච්ච ඒවා ඊට පස්සේ මගේ මේ ලියා ඩයමන්ඩ් සප්ලිමන්ට් එක තියෙනවා මම අර ඔයාලට ඉස්සෙල්ලත් දෙන්නේ ඒකේ මේ පැක් එක තියෙන්නේ මේක ඇතුලේ දාලා මම ඊළඟට මේ තියෙන මම සාමාන්‍යයෙන් ෂූටින් යනකොට මේ පවුච් එකත් මම අරගෙන යනවා. ඒකේ තියෙනවා මගේ ගොඩක් වෙලාවට මේ හෑන්ඩ් ඩ්‍රයි වෙනවා. ඒකට යූස් කරන ක්‍රීම් එක තියෙනවා. ආයේ තියෙනවා මේ ආගන් ඔයිල් එකක්. ඊළඟට තියෙනවා මගේ ආයේ ලියා ඩේ ක්‍රීම් එක තියෙනවා. ඉතින් මේකේ තව ඔය වගේ ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඊළඟට තියෙනවා මෙතන මගේ ෆෝන් එක තියෙනවා. මේ මගේ ඩයරි එක මම සාමාන්‍යයෙන් මගේ මේ ෂූටින් ඩේට්ස් මේකේ ලියා ගන්නවා ඊළඟ එක මම ස්ක්‍රිප්ටින් කරනවා ඒකට තියාගෙන ඉන්න ඩයරි එක තමයි මේ තියෙන්නේ එහෙනම් අපි දැන් ගිහිල්ලා බලමු රූම් එකේ තව මොනවද තියෙන්නේ කියලා මෙතන මට තියෙනවා මේ බර්ත්ඩේ එකට හම්බෙච්ච මගේ ෆොටෝ එකක් මම මේ ෆොටෝ එකට මාර ආසයි
මම කියන්න තියෙන්නේ මම මේ සම්පූර්ණ කියන්නේ ලොකේෂන් එකට මේ ඩ්‍රෙස් එකට හැම දෙයකටම ගොඩක් ආසයි. ඒක මට හම්බෙච්ච gift එකක්. ඊළඟට මෙතන තියෙනවා මගේ හෑන්ඩ් බෑග්ස් පොඩි පොඩි ඒවා තියෙන්නේ. ඒ ටිකෙන් ටිකක් මෙතන තියෙනවා. ආය මගේ caps තියෙනවා. ඊළඟට මෙතන මගේ ඇඳුම් ඔක්කොම නැහැ. ඒක ඒ ටික තියෙන අම්මගේ රූම් එකේ. මං චුට්ටක් මෙතන තියාගෙන ඉන්න මට නිතරම අවශ්‍ය වෙන ඒවා. මෙතන ප්‍රොක් දෙක තුනක් තියෙනවා. ආය මේ තියෙන මගේ මේ ජිම් එකට අඳින ඇඳුම්. ඒවනොත් මට ටිකක් මෙතනින් තියලා තියෙනවා. ආය මගේ හෑන්ඩ් බෑග් එක මෙතනින් තියලා තියෙනවා. ගොඩක් වෙලාවට මම ෂූටින් යනකොට මගේ මේ බෑග් එක තමයි අරගෙන යන්නේ. ඊට අමතරව තව ලොකු බෑග් අරන් යනවා මේ මගේ කොස්ටියුම් ටික දාලා. මෙතනත් මම තියලා තිනා මගේ ෆොටෝ එකක්. ඒකත් මට බර්ත්ඩේ එකට හම්බුනේ. මගේ හොඳම යාළුව ටික දෙනෙක් තමයි මේක මට දුන්නේ බර්ත්ඩේ එකට. එහෙනම් අපි දැන් බලමු මගේ ෂූ රැක් එකේ මං දාන ෂූ මොනවද? මං ආස මොනවද කියලා. මේ හීල්ස් එක මම ළඟදී ගත්තේ වෙඩින් එකකට දාන්න. හැබැයි තාම දැම්මේ නෑ එකට. ඊළඟට මේක මම ගත්තේ මගේ 2019 පැජන්ට් එකට. මේ තියෙන මං ආසම ෂූ දෙක. මේක මං ගත්තේ ඩුබායි ගිහිල්ලා. ඩුබායි වලින් තමයි මම මේක ගත්තේ. මේ මං හරිම ආසයි. ඒ වගේම මං හරිම පරිස්සමෙන් පාවිච්චි කරන ෂූ එකක් තමයි මේක. තව ෂූ ගොඩක් තියෙනවා යට. අපි බලමු එහෙනම් මගේ කබඩ් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මං 2019 මිස් ටුවරිසම් වින් කරා. ඒකදී හම්බෙච්ච එක. එතකොට ඒකෙම මම මිනි ටයිටල්ස් තව තුනක් වින් කරා. මේ තියෙන්නේ මිස් පොපියුලර් කැටගරි එක. මේ මිස් ක්වීන්. මිස් ක්වීන් බෝගල විලේජ් එක. මේ තියෙන්නේ මිස් බෙස්ට් කැට්වෝක් එක. ඉතින් මට මෙතනින් වැඩිපුරම වටින්නේ මේ ටයිටල් එක. මොකද මම මේක වින් කරනකොට මම කොහෙවත් කැට්වෝක් කරලා එහෙම තිබ්බේ නැහැ. ඉතින් ඊට පස්සේ පැජන්ට් එකට ගියාට පස්සේ ඉගෙනගෙන එහෙම තමයි. ඊට පස්සේ එතන හිටියා මට වඩා ගොඩක් ඉගෙන ගත්ත කරලා තියෙන අය. ඉතින් මට මේක හම්බුන එක ගොඩක් වටිනවා. මේ තියෙන්නේ ඒකෙදි හම්බෙච්ච මගේ ක්‍රවුන් එක. මං සාමාන්‍ය පොත් ටිකක් වැඩිපුර කියවනවා. මේ තියෙන්නේ මේ පාර මම එක්සිබිෂන් එකෙන් ගත්ත පොත්. මම ඔයාලට පෙන්නන්නම්. මේ දවස්වල මම ෂූටින් කරද්දිත් මේක තමයි අරන් යන්නේ. මේක තමයි මේ දවස්වල මම කියව කියවි ඉන්නේ. සරත් විජේසූරිය මහත්තයාගේ පොතක්. එයාගේ පොත් ගොඩක් මම කියවනවා. ඊළඟට තව තියෙනවා පරිවර්තනයක් තියෙනවා. ඉතින් මේකෙන් කීපයක් මම කියවලා තියෙන්නේ. ඉතින් මම ගොඩක් ආසයි පොත් කියවන්න. ඉතින් දැන් අපි බලමු මට හම්ුණා gift එකක්. ඒක මම ඔයාලට පෙන්නන්න. මේ තියෙන ආට් එකක් කරපු එකක්. මේක මට ගොඩක් ආදරය කරන කෙනෙක් දුන්න gift එකක්. මගේ මම හිතන්නේ මේක 2017 අවුරුද්දේ ගහපු ෆොටෝ එකක්. එයා ඇඳලා දුන්නේ ඒ අවුරුද්දේම තමයි. ඉතින් මම මේකට ගොඩක් ආසයි. ඉතින් මේ තියෙන්නේ මගේ බෙඩ් එක. මේක මගේ බර්ත්ඩේ එකට අපේ නංගි දුන්නේ. ඉතින් මම ඒක ළඟින් තියාගෙන ඉන්නවා. ඊළඟට මේක නම් මම ගත්ත එකක්. ඒක දැක්කහම මට ආස හිතුණා ඒක ලස්සනයි. ඒක නිසා මම ඉතින් බෙඩ් එකෙන් තියන්න කියලා හිතලා මේක අරගත්තා. ඊළඟට තියෙනවා මගේ මේ neck pillow එක. මොකද මේ මම ෂූටින් යනවනේ. යනකොට ගොඩක් පාන්දර යන්නේ, ගොඩක් රෑ වෙලා ඉන්නේ. ඉතින් ගොඩක් නිදාගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් වාහනේ යන ගමන් මම මේක neck එකට දාගෙන නිදා ගන්නවා. ඉතින් ඔයාලා දැන් අද බැලුවේ මගේ රූම් එක. ඉතින් ඔයාලට මතක් කරන්න ඕන අපේ Hello Ladies YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න. යටින් comment එකක් දාන්න. අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. Bye.